ආයුබෝවන් පෙබරවාරි මාසයේ උපන් ඔබ ගැන කතා කරන්නයි අද මම සූදානම් වන්නේ විශේෂයෙන්ම පෙබරවාරි මාසයේ ඔබගේ ජීවිත ලක්ෂණ මොන වගේද ඔබගේ මූල්‍ය තත්ත්වය මොන වගේද ඔබට සුසු රැකියා මොනවාද ඔබට සුසු සහකරුවන් සහකාරියන් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඔබට සුසු වර්ණ ඔබට සුසු මැණික් වර්ග ඔබට සුසු පළඳනාවන් ඒ ආදී සියලුම දේ ගැන කතා කරන්න අද මම සූදානම් වෙනවා විශේෂයෙන්ම මේ ලිපිය සකස් කිරීමේදී අංක විද්‍යාව සහ ජ්‍යොතිෂ විද්‍යාව සංකලනය කිරීමෙන් ලබාගත් ප්‍රතිඵලයක් තමයි මම ඔබට ඉදිරිපත් කරන්නේ විශේෂයෙන් අපි බලමු පෙබරවාරි මාසයේ උපන් ඔබගේ පාලන ග්‍රහයා වන්නේ කුමක්ද කියලා. ඔබගේ පාලන ග්‍රහයා වන්නේ සෙනසුරු ග්‍රහයා. ඔබට සුවිශේෂ වූ බුද්ධියක් පවතිනවා. නමුත් ඔබගේ චංචල සිතුවිලි සහ පැකිලීම නිසා එය තරමක් දුරට අඩු වී පවතිනවා. ඔබ අධිසංවේදී පුජ්‍යල කොට්ටාශයක් වෙනවා. ඒ වගේම ගෞරවයට හා කීර්තියට පාත්‍ර වීමට ඉතා ඇල්මක් දක්වනු ලබනවා. උණුසුම් හැඟීම් සහිත අවතක්ෂේරු කළ නොහැකි ආදරයක් ඔබ සතුව තිබෙනවා. නමුත් එය ප්‍රකාශනයේදී තරමක් බියදුළු ස්වභාවයක් පෙන්වීම ඉතාමත්ම කනගාටුදායක තත්ත්ව උදා කරන්නට පුළුවන්. ඒ වගේම ඔබ මිතුරන්ට ඉතාමත්ම පක්ෂපාතී. අන් අයගේ දුක වේදනාව හොඳින් හඳුනන ඔබ එය නැති කිරීම සඳහා එනම් අන් අයගේ දුක වේදනාව අඩු කිරීම සඳහා ප්‍රසිද්ධියම කටයුතු කරන චරිත බවට පත් වෙනවා. විශිෂ්ට තාර්ථික හැකියාවක් ඔබ දක්වනවා. ඒ වගේම විද්‍යාත්මකව එය ප්‍රකාශ කිරීමේදී අධි සංවේදී භාවයකට පත් වෙනවා. එමගින් සිද්ධ වෙන්නේ මෙම කරුණු හරියාකාරව ඉදිරිපත් නොවීමයි. ඇත්තටම කියනවා නම් මෙම தত্ত্বය පාලනය කරගත හැකි නම් ඔබට ජීවිතේ ඉතාමත්ම ඉහළ මට්ටමක් රඳවා පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ මනා දැක්මක් සහිත නිර්මාණශීලී පුජ්‍යල කොට්ටාශයක්. ඒ වගේම විශාල වශයෙන් මහජනතාව රැස්වෙන ස්ථානවල ප්‍රධානත්වයෙන් කටයුතු කිරීමට ඔබ ඉතාමත්ම කැමැත්තක් දක්වනවා. ඒ වගේම තව සුවිශේෂී දෙයක් තියෙනවා. නොසන්සුන් සහ උමතු ලෙස හැසිරෙන පුජ්‍යලයින් ඉතා සන්සුන්ව පාලනය කිරීමේ හැකියාවක් ඔබ සතුව තිබෙනවා. ඒ වගේම ඔබගේ ඇස්වලින් අන් අය පාලනය කිරීමේ ඉතා සුවිශේෂී හැකියාවක් ඔබ සතුව තිබෙනවා. මිතුරන්ට හොඳ උපදේශකයෙක්. ඒ වගේම ඔබගේ සුවිශේෂී බුද්ධිය නිසාම පුළුල් පරාසයක් තුළ ක්‍රියාකාරී වීමට ඔබට මනා හැකියාවක් තිබෙනවා. දැන් අපි බලමු පෙබරවාරි මාසයේ උපන් ඔබගේ මූල්‍ය තත්ත්වේ ප්‍රකාශ වන්නේ මොන ආකාරයෙන්ද කියලා. මනා මූල්‍ය පාලන හැකියාවක් ඔබ පෙන්නුම් කළාත් ඒවා ක්‍රියාවට නැංවීමේදී යම් යම් දුර්වලතා පෙන්වෙනවා. ඇත්තටම ඒකේ අවසාන ප්‍රතිඵලය වන්නේ වටිනා මූල්‍යම අවස්ථාවන් ඔබගෙන් මග හැරී යාමයි. එම නිසා මූල්‍යමය කරුණවලදී ඉතාමත්ම හොඳින් සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කළහොත් සමෙහි රෝග තත්ත්වයන්, රක්තහීනතාවය, උදර රෝග, ධනහිස් ආබාධ, රක්තවාතය, වාත රෝග, හෘදගත රෝග, අක්ෂි රෝග තත්ත්වයන්
නිරන්තරයෙන්ම ඔබ පීඩාවට පත් කිරීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම අපි බලමු ඔබට සුදුසු රැකියාවන් මොනවද කියලා. විශේෂයෙන්ම උපදේශකයන් ලෙස කටයුතු කිරීම, දීපල වෙළඳාම, ගොඩනැගිලි ක්ෂේත්‍රය, විද්‍යා තාක්ෂණ අංශය රැකියා, දේශපාලනය, ගුවන් නියමු සේවාව, ඖෂධවේදීන්, ගායකයින්, වාදකයින්, ඒ වගේම රංගන ක්ෂේත්‍රයෙන් එළින්න ලේඛකයින්, චිත්‍රශිල්පීන්, ඒ වගේම රාජ්‍ය නවන සංවිධාන මෙහෙවන්න, ගුවන් විදුලි රූපවාහිනී ආදී විකාශන සේවාවල තාක්ෂණික ශිල්පීන්. මෙන්න මේ රැකියා පරාසය, මෙන්න මේ රැකියාවන් ඔබට ඉතාමත්ම ඔබගේ ලග්නයට සහ ඔබගේ අංක විද්‍යාවට අනුකූල වූ සියලුම කරුණු මනා ලෙස උකහා ගත්තොත් මෙම රැකියා තත්ත්වයන් ඔබව ඉදිරියට ගෙන යන්නට ලොකු සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. ඒ වගේම අපි බලමු ඔබට යහපත් මිතුරු මිතුරියන් සහ විවාහක සහකරුවන් සහකාරයන් සොයාගත හැකි හොඳම ක්‍රමය මොකක්ද කියලා. මැයි 21 සිට ජූනි 20 දක්වා උපන් අය, සැප්තැම්බර් 21 සිට නොවැම්බර් 27 දක්වා උපන් අය, ඒ වගේම ඕනෑම මාසයක 3 වෙනිදා, 12 වෙනිදා, 21 වෙනිදා, 30 වෙනිදා යන දිනවල උපන් අය ඔබට යහපත් මිතුරු මිතුරියන් සහ විවාහක සහකරුවන් සහකාරයන් ලෙස තෝරා ගැනීමේදී ඉතාමත්ම සුදුසු අය බවට පත් වෙනවා. ඔබගේ වාසනාවන්ත වර්ණ ලෙස සැලකීමේදී ලා නිල් පාට, ලා අලු පැහැය, කොළ පාට සහ කළු පාට ඉතා සුදුසු වර්ණ විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මෙහිදී ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතුයි, ඔබ යම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් එහි දැන්වීම පූර්ව සකස් කිරීමේදී මෙම වර්ණ භාවිතය ඔබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කිරීමට ඉතාමත්ම රුකුලක් බවට පත් වෙනවා. ඔබගේ වාසනාවන්ත දිනය වන්නේ සෙනසුරාදා දිනය. වාසනාවන්ත අංක ලෙස අපට හඳුන්වන්න පුළුවන් 4 සහ 8 යන අංක. ඒ වගේම ඔබගේ වාසනාවන්ත මැණික් වර්ගය ලෙස නිල් පහ ගන්නවන මැණික් වර්ග. එනම් නිල් පැහැයෙන් යුතු මැණික් වර්ග ඉතාමත්ම යෝග්‍ය වෙනවා. ඒ වගේම අපිට සඳහන් කරන්න පුළුවන් ඔබට සුදු අත්පලඳනාව. මේ සඳහා විශේෂයෙන්ම ඔබට භාවිතා කරන්නට පුළුවන් සප්තචක්‍ර පලඳනාව, සහස්‍ර පාෂාන පලඳනාව, අනහත පාෂාන පලඳනාව, ඒ වගේම මණිපුරි පාෂාන පලඳනාව. ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනේ මෙම පාෂාන වර්ග භාවිතා කරලා ඔබ යම්කිසි අත්පලඳනාවක් පලඳ ගන්නවා නම් එය විශේෂයෙන්ම අංක විද්‍යාව, ජ්‍යොතිෂ විද්‍යාව සහ ජීව විද්‍යාව සම්බන්ධව යම් දැනුමක් තියෙන කෙනෙකුගෙන් පොරොතුරු ලබා ගන්නවා නම් ඉතාමත්ම වටිනා දෙයක් වෙනවා. ඒට එක හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙම මේ පාෂාණවල තෝරා ගැනීමේදී ඔබ කිසිවිටකත් ලාභදායි තමන්ට නොගැලපෙන පාෂාණ වර්ග තෝරා ගැනීමට උත්සාහ කරන්නට එපා. ඒකට හේතුව තමයි සමහර ලාභදායි ලෙස ප්‍රකාශ වන මෙම පලඳනාවන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සකස් වී නොතිබීම. ඒ නිසා විශේෂයෙන් මම ඔබට ප්‍රකාශ කරන්න ඕනේ මෙම පාෂාණ වර්ග සහිත පාෂාණ වලලු තෝරා ගැනීමේදී ඔබ එය ඉතාමත්ම දැනුවත් භාවයකින් යුතු කෙනෙක්
අරහා කර ගැනීමට උත්සාහ කරන්න. ඒ වගේම අපිට දක්න ලැබෙන තව දෙයක් තමයි මෙම පාෂාණ වලල්ලක් භාවිතයේදී මෙය බලගන්වා ගැනීමට ඉතා සුවිශේෂී වූ විද්‍යාත්මක ක්‍රමවේදයන් පවතිනවා. අන්නේ ක්‍රමවේදයන් ඔබට නිස්සියාකාර සංවේදනය වන්නේ නැහැ. ඒ ඉතාමත්ම ශෝකජනක තත්ත්වයක්. ඒ වගේම මම තවත් දෙයක් සඳහන් කරන්න කැමතියි. උප්පත්තියේදී ඔබට උරුම කර දෙන යම්කිසි ග්‍රහ රටාවක් තියෙනවා. මේ ග්‍රහ රටාවන් වලදී ඔබට සුභ ග්‍රහයන් ඉන්නවා, අසුභ ග්‍රහයන් ඉන්නවා, මේ කොටස් දෙකම ඉන්නවා. ඉතින් සමහර විට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන ග්‍රහයන් ඔබට දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න කැමති විද්‍යානුකූල ක්‍රමවේදයක් විදිහට මෙම දුර්වල තත්ත්වයන් ඇති කරන පාෂාණ මොනවද කියලා අපි හඳුනාගෙන, ඒ කියන්නේ ඔබගේ ග්‍රහ රාශීන් වල තියෙන දුර්වල තත්ත්වයන් වලට යොදා ගන්නා පාෂාණ මොනවද කියලා හොඳින් හඳුනාගෙන, ඒ වගේම ඔබට අශුභ ශක්තියින් ගෙනෙන ග්‍රහ රාශීන් මොනවද කියලා හොඳින් හඳුනාගෙන, ඒවාට අදාළ මැණික් වර්ග සංගවයක් ලෙස පැළඳීම ඉතාමත්ම වටිනා ක්‍රියාවලියක්. මේ සඳහා ඔබ හොඳ දැනුමක් තියෙන ජ්‍යොතිෂ විද්‍යාවක උපදෙස් ලබා ගන්නවා නම් ඒ ඉතාමත්ම වටිනවා. ඉතින් අද අපි මේ කතා කරේ පෙබරවාරි මාසයේ උපන්න ඔබගේ චරිත ස්වභාවය සහ ඔබට අදාළව යහපත් මිතුරු මිතුරියන් රැකියා ඒ ආදී සියලුම දේවල් වාසනාවන්ත ලෙස ඔබට ළඟා කරගන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද කියලා මට මෙහෙම කියන්න පුළුවන්. අරසානයේදී පෙබරවාරි මාසයේ උපන්න ඔබට ඉදිරි ජීවිත කාලය සාර්ථක කරගෙන ගැනීමට මෙම කරුණු ප්‍රයෝජනවත් වෙනවා නම් එය මාලද භාග්‍යයක් කොට මම සලකනවා. ඒ වගේම පෙබරවාරි මාසයේ උපන්න ඔබට ඉදිරි ජීවිතය සාර්ථක වේවායි කියලා මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මම ජ්‍යොතිෂ වාස්තුවේදී ගෘහ සැලසු ශිල්පී අංක විද්‍යා පර්යේෂක වත්පත් විශේෂාංග ලේඛක ආරෝෂ ජීවලිවි ඔබට යම්කිසි කරුණක් සඳහා මාව ඇමතීමට අවශ්‍ය නම් 077-67-44-551 කියන අංකයෙන් මාව සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙනවා.